මිලවැඩි කිරීමක් කරනවද විදුලි බලය? විදුලි බලය වෙනුවෙන් ගරු කතානායකතුමනි මේ වෙන විට විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා මගෙනුත් අමාත්‍යයන් සිනුත් විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලා. විදුලි බිල උත්පාදනයේට මේ වෙන විට අපිට ජෙනරේෂන් කෝස්ට් එක ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් කෝස්ට් මේ සියලු වියදම් ගියාම රුපියල් බිලියන 756ක් වැය වෙනව අවුරුද්දකට. නමුත් දැන් තියෙන මිල සූත්‍රය අනුව එකතු වෙන්නේ රුපියල් බිලියන 250කට ආසන්න මුදලක්. එතකොට රුපියල් බිලියන 500 ගැප් එකක් තියෙනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලලා තියෙන්නේ ඒ සම්පූර්ණ මුදල ආවරණය කරලා දෙන්න කියලා. සම්පූර්ණ මුදල ආවරණය කරන්න ගියොත් අඩුවාරෙන්ම 300කින් 400කින් විදුලි බිල වැඩි කරන්න වෙයි. නමුත් මගේ මතය නම් විදුලි බිල වැඩි කරනවා වෙනුවට අපි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. උත්පාදන වියදම අද සාමාන්‍යයක් ලෙස රුපියල් 48.50යි. අද හයිඩ්‍රෝ වලින් උත්පාදනය කරන වියදම රුපියල් 4.37යි. පුනර්ජනීය බලශක්තියෙන් රුපියල් 16යි. හැබැයි ඩීසල් බලාගාර සහ දැවිතෙල් බලාගාර වලින් මේ මොහොතේත් සමහර බලාගාර තියෙනවා රුපියල් 182කට ඒකකයක් උත්පාදනය කරන. සාමාන්‍යයක් හැටියට ගත්තම රුපියල් 70කට වැඩි විදුලි උත්පාදනය කිරීම සඳහා තාපස සහ දැවිතෙල් බලාගාර වල යන වියදම. ඒ වගේම අද ගල්ලංගුරු වලත් අපි කතා කරනවා ගල්ලංගුරු කොයි විදියට කතා කරත් ගල්ලංගුරු වල මිලත් වැඩිලා තියෙනවා. දැන් රුපියල් 40ක් දක්වා ගිහිලා තියෙනවා ගල්ලංගුරු උත්පාදන වියදම ඒකකයක් සඳහා. ඒ නිසා ඒකත් අපේ විකල්පයක් නෙවෙයි. ඒ නිසා අපේ තියෙන මේ පද්ධතියතර අනිවාර්යෙන්ම තාප බලාගාර දැවිතෙල් බලාගාර එක්කෝ එක LNG වෙන්න ඕන සමහර ඒවා වියදම අඩු කර ගැනීම සඳහා එහෙම නැත්නම් අනිත් ඒවා අපි ඒක ආවරණය කර ගන්න ඕන පුනර්ජනීය බලශක්තියෙන්. එහෙම වෙලා තමයි අපි ජෙනරේෂන් කෝස්ට් එක 48.720 ඉඳලා මේ පැත්තට රුපියල් 20කට විතර ගෙනල්ලා. එහෙම තමයි ඊතුරු කොටස අපි මේ පැත්තෙන් ආවරණය කර ගන්න වෙන්නේ. එහෙම නැති වුණොත් මේක සම්පූර්ණ මුදල දැම්මොත් මම හිතන්නේ මේ රටේ ජනතාව අපේ ගෙවල් ගිනි තිබ්බා ඊළඟට ගිනි තියන්න පටන් ගනි අනිකුත් ආයතන වල ඉන්න නිලධාරීන්ගේ ගෙවල් වලටත් යන්න ඉඩ තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා මේ පහුගිය අවුරුදු කීපය ඇතුලේ තියෙනවා බලපත්‍ර ලබා දීලා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ විවිධ අවස්ථාවලදී බලපත්‍ර ලබා දීලා හැබැයි විදුලිය මිලදී ගන්නේ නැහැ විදුලි බල මණ්ඩලය. විදුලිය මිලදී ගැනීමට නොහැකි වෙච්ච බාධාවන් නෛතික බාධාම නිවත් කිරීම තමයි අපි කළ යුතු තිබෙන්නේ.